මං හිතන්නේ අපේ දැන් මේ වර්තමානයේ දරුව හීනෙන්වත් දකින්න නැතුව ඇති අපි අපේ ළමා කාලය වගේ සුන්දර ළමා කාලයක් කෙල්ලෝ කියලා නැහැ කොල්ලෝ කියලා නැහැ එක රැනට අපි ඉන්නේ මං හිතන්නේ ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා පුරුතික මේ චුඩින් දැම්මට පස්සේදී කෑවා මොනා හරි ගෙදර ඇඳුමට මාරු වුණා අම්මේ පොඩ්ඩක් එළියට ගිහිල්ලා එන්නම් කියලා කියනවා මමයි නංගි එක එක වයසේ අවුරුදු දෙකයි පරතරේ අපි දෙන්න අපේ ගෙදර ඇයට ඈට දකින්න හම්බෙන්නේ කරවල වැටිගෙන එනකොට පොඩ්ඩ රැවුනහම තමයි පොඩ්ඩ ඉවර වෙන්නේ ඔව් කනවා සෑහෙන වෙලාවට මම තමයි ඉතින් නංගිත් අරගෙන ගියා කියලා මම වැඩිමලානේ මම පාසල් ළිම හරි ආසයි යන්න මොකද ඉස්කෝලේට වැඩිය හරි නිදහසක් තියෙනවා අපේ ලොකු හාමුදුරුවෝ දාන ඉතුරු වෙනේම අපිට කන්න දෙනවා. ඉතින් දැන් ඒ වගේ අපේ නිකන් ගෙදර වගේ එහෙම තත්ත්වයක් තියෙන්නේ. අපේ ගමේ පන්සලනේ. අපිට එතන හරි හුරුයි. අපි ගිහිල්ලා ඉතින් එතන වැඩ කරනවා, අතු ගානවා, මේ මල් ආසන හොද. අර ඒ වගේ අපි අපේ කරගෙන එතන අපි යාළුවෝ කීප දෙනෙක් ඉන්නවා. ඔහොම දැන් දහම් පාසලේ නාට්‍ය අපි කරනවා. ඔහොම ඔහොම ඉඳලා ඊට පස්සේදී මේ හිතුවේ නැති වෙලාවක මට මේ කැනඩා ශ්‍රී ලංකා තරුණ හුවමාරුවා තිබ්බා ඒ කාලේ 85 86 මගේ එහිම ආසාවක් ඒ ලෝභකමක් මෙහෙම දේවල් වලට තරඟයක් හිතේ යාළුවෝ යා එහෙම ඒව නැහැ ඉතින් දැන් මට පුළුවන් දේ මං කරලා දෙනවා කවුරු හරි කිව්වොත් ඉතින් ඕම ඔහොම ඉන්න අතරේ මට අර වගේම පොඩි අවස්ථාවක් හම්බ වුණා සම්මුඛ පරීක්ෂණයකට ඉදිරිපත් වෙන්න කැනඩා තරුණ හුවමාරුවට සම්බන්ධ වෙන්න. මේ කොහෙද නැතිවෙන්න මම ඒකට තේරුණා. ඊට පස්සේදී කැනඩා ඒ කියන්නේ කැනඩා ශ්‍රී ලංකා තරුණ හුවමාරුවේ ඊට කලින් මෙහි එහෙ තියෙන සංස්කෘතිය මෙහි සංස්කෘතියත් එක්ක සසඳන හැටි අපිට එහි ගිහිල්ලා ඒ ප්‍රෝග්‍රෑම් එක කොහොමද අපි ඉස්සරහට කරගන්නේ ඔක්කොම මාස 3ක පුහුණුවක් තියෙනවා එක එක නිලාවැලි අර එහෙම මේ කරලා යන්න පුළුවන් කියලා සතියෙන් අර පුහුණුවීම් අරවම කිසි දෙයක් නැහැ අර කට්ටිය තමයි ඒ පුහුණුවීම් වලට සම්බන්ධ වුණේ ඔක්කොම දේවල් කරේ මම උඩින් වැටුණා වගේ එතනත් මම කැනඩා ගියා ගිහින් ඒ ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වෙලා ආවා ඇවිල්ලා මාතලේ යෝන්පුරේට සම්බන්ධ වුණා එතනින් යෝන් කුමාරි වුණා මාතලේ යෝන් කුමාරියට තේරුණා 86 85 86 ඊට පස්සේදී ඒව දැකලා ඩග්ලස් රණසිංහ මහත්මයා මට ආරාධනා කරා මේ එයාගේ ෆිල්ම් එකකට. හැබැයි ෆිල්ම් එක කෙරුණේ නැහැ පොඩි ප්‍රශ්නයක් නිසා රන්මසු වෙන ටෙලි නාට්‍ය. ඊට පස්සේදී ඒක කරමින් ඉන්න අතරේ චාරුලතා. ඒ ඉතින් ඒ කරපු එක මේ 2020 විතර වෙනකන් එක දිග්ගට වැඩ කරා ඉතින්. හැබැයි ඒ වෑන් එකෙන් මේ වෑන් එකට නෙමෙයි. බොමිමි සබන් මට කිසිම දෙයක් එම හිතාමතා මගේ ජීවිතේ හෙට දවස මෙහෙම වෙන්න ඕනේ කියලා මම සැලසුම් කරේ නෑ හැබැයි මම හිතාගත්තු එකම දෙයක් තියෙනවා මගේ හැමදාම තිබිච්ච අදිෂ්ඨානය තමයි කාටවත් කරදරයක් නැතුව මගේ දෙමව්පියන්ට මගේ කියන අයට මම මගේ අහවලා කියලා කියන්න පුළුවන් තත්වයේ මම හැමදාම ජීවත් වෙන්න ඕනේ මරණකම්